ජයගමු ශ්‍රී ලංකා මේ 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ආවරණයට සහභාගී වුණාට බොහොම ස්තුතියි. මම අද කතා කරන්න ප්‍රධාන වශයෙන්ම කාරණා මේ තීරණය කරේ මේ ඩයනගමගේගේ පහුගියදා ලැබිච්ච නඩු තීන්දුවත් එක්ක. ඒ නඩු තීන්දුවත් එක්ක වෙච්ච දේවල් ගැන නම් දැන් මම හිතන්නේ මුළු සමාජෙම දැනුවත්. ඒක මම කරේ පුරවැසියෙක් හැටියට 225න් එක්කෙනෙක් ගෙදර යවන්න. නීතිය ආධිපත්‍ය රටේ තියෙනවා, අධිකරණයේ ස්වාධීනත්වයේ තියෙන මිනිසුන්ට මේ රටේ අධිකරණයෙන් පිළිසරණක් තියෙනවා කියන එක තහවුරු කරන්න මං හිතන්නේ මගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වුණා ඒ නඩු තීන්දුවත් එක්ක. මම ඊයේ ඩයනගමගේ විසින් කරපු ඒ මාධ්‍ය හමුවට හා සමගාමීව මගේ එකටත් පිළිතුරු දෙමින් මම කතා කරනවා. ඊයේ අපි අධිකරණයට ගිහිල්ලා ඩයනගමගේ ගේ විදේශගත වීම වළක්වන්න ඇගේ ගමන් බලපත්‍ර පහක් තිබ්බා. ඒ පහටම එරෙහිව ගමන් තහනමක් ගත්තා. හේතුව අපි තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඩයනගමගේ කියන බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ලංකාවේ බදුමුදුලෙන් ලංකාවේ බාන්දරාගාරවල නවත්තන්න බරට. නමුත් ඩයනගමගේ විසින් පහුගිය අවුරුදු 3 හමාරත් ඊට කලින් රන්මිණිතනේ සභාපති හැටියටත් ලංකාවේ මිනිස්සුන්ට රවට්ටලා ලංකාවේ පුරවැසියෙක් වගේ හැසිරෙමින් ලංකාවේ බදුගෙවන ජනතාවගේ බදු වලින් වරප්‍රසාද ලැබලා තියෙනවා. මාසකට මිලියන 2-3 වගේ වියදමක් ඇව නඩත්තු කරන්න ගිල තියෙනවා. එයට විශාල පෞද්ගලික කාර්ය මණ්ඩලයක්, එතකොට වාහන 2ක්, ඒ වගේම සුහුරුපායේ එක වින් එකක් කාර්යාලයක් සඳහා දීලා තියෙනවා. ලයිට් බිල් විතරක් අපි දැක්ක පහුගිය ගානේ ලක්ෂ 18ක්ද කොහෙද ඇරියස් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ වගේ විශාල මුදලක් පාර්ලිමේන්තු පඩිය ඇමතිවර අප්‍රසාද මෙහෙම ගත්තාම මාසිකව මිලියන 2-3ක්. ඉතින් මේ මුදල් වංචනිකව තමයි ජනතාවගෙන් ලබාගෙන තියෙන්නේ. ඒ මුදල් නැවත රජයට අය කරගන්න, රජය කටයුතු කරන්න ඕන. ඊට අමතරව ඩයනගමගේට කියලා තියෙනවා මේ නඩුවේ මගේ නඩු දෙකේම නඩු ගාස්තු මට ලබා දෙන්න කියලා. ඒකත් ඇය ලබා දෙන්න ඕන. ඊට පස්සේ ඇයව මේ රටෙන් විදේශ පුරවැසියෙක් හැටියට ඇයව රටෙන් පිටුවහල් කරන එකට අපිට කිසිම විරුද්ධතාවයක් නැහැ. ඇය තවදුරටත් අපේ බදු ගෙවන ජනතාවට බරක් වෙන්න ඕන. හැබැයි ඊට කලින් මේ දේවල් කරන්න ඕන. මොකද අපි දන්නවා විදේශිකයෙක් ලංකාවේ ඉඩමක් ගත්තත් 100%ක් බදු ගෙවන්න ඕන. බදු වැඩි සීගිරිය නැග්ගත් ලංකාවේ පුද්ගලයෙක් තියෙන එක ගාණක් ඩයන හැමදාම නැගලා තියෙන්නේ ලංකාවේ පුද්ගලයෙක් ගෙවන ටිකට් එකක් අරගෙන. ඉතින් ටිකට් ගන්න නැතුව යන්නේ නැති කොහොම වුණත් විදේශිකයෙක් මෙහි වංචනික ලංකාවේ පුරවැසියෙක් හැටියට හැසිරිලා ඉඩකඩම් දේපල රන් තියෙනවා නම් යම් කිසි තැනකදී ඒක ඔප්පුනොත් ඔහුගේ ඒ දේපල රාජසන්තක වෙනවා, ඒව රජයට පවර ගන්නවා. ඒ වගේම එහෙමනම් ඩයනගමගේ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් හැටියට ඇ විසින් ඒ යම් යම් දේපල අත්පත් කරගෙන තියෙනවා, මුදල් හම්බ කරගෙන තියෙනවා. ඒ දේවලුත් ඒ විදියට තක්සේරු කළ කටයුතු කරන්න අවශ්‍යයි රජය. මොකද මේක දැන් ඩයනා පාර්ලිමේන්තුවෙන් ඉවර වුණා, ඒ ප්‍රශ්න ඉවරයි කියලා මේක අහක දාන්න බෑ. මොකද ඒකට වග කියන්න ඕන පුද්ගලයන්ට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද මේක නැවතත් රටේ තවත් දේශපාලඥයෙක් නොකරන තත්ත්වයට මේක ගේන්න ඕන. ඒ වගේම මම කියන්න කැමති ඩයනගමගේ ට මේ ආරක්ෂාව තදින්ම ලැබෙන්නේ හර්ෂ ඉලුක්පිටිය කියන වර්තමාන ආගමන විගමන පාලකවරයා විසින්. ඔහු අධිකරණයටත් ඇවිල්ලා කියනවා අධිකරණය තුළ ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව අනිත් නිලධාරිනුත් කියනකොට මේ ඩයනගමගේ බ්‍රිතාන්‍ය ජාතික කියලා. ඊට කලින් හිටපු සරත් රූපසිරි ආගමන විගමන පාලකවරයාත් කියනකොට මේ ඩයනගමගේ විදේශ පුරවැසියෙක් කියනකොට හර්ෂ ඉලුක්පිටිය ඇවිල්ලා අධිකරණයට කියනවා ඔහු දැනගෙන හිටියේ නැහැ මේ ඩයනගමගේ අර ඩයනගමගේ කියන්නේ එක්කෙනෙක් කියලා. අධිකරණයත් ඒක වටහා ගත්තට ඔහුට වටහා ගන්න බැහැ. ඒක සම්පූර්ණ ව්‍යාජ කාරණයක්. ඒ හින්දා තමයි ඩයනගමගේගේ රාජතාන්ත්‍රික බලපත්‍රය උනත් අවුරුදු 2කට වැඩිය ප්‍රමාදුනේ. නමුත් රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ලා මසක් යන්නේ ඉස්සෙල්ලා ඩයනගමගේට රාජතාන්ත්‍රික බලපත්‍රය ලබා දෙනවා. මේ ඒ ඩයනාගේ රාජතාන්ත්‍රික බලපත්‍රය ලබා ගන්න කරපු අයදුම්පත අස්සම් කරලා අනුමැතිය දීලා තියෙන්නේ
හර්ෂිලුක් පිටිය මේ ඔහුගේ අස්සන. ඒ හර්ෂිලුක් පිටිය තමයි අර ඉස්සල්ලා කිව්ව අර IVFS GBS කියන ආයතනයත් එක්ක ලංකාවේ ආගමික ගුණ දෙපාර්තමේන්තුවේ ඇග්‍රීමන්ට් එක ගහන්නේ. ඉතින් මේ නිලධාරියා ඉතාම ඒ කිය බැලුවොත් ඒ වගේ වංචනික ක්‍රියා වලට දේශපාලඥයන්ට අනුබල ආධාර ලබා දෙන පුද්ගලෙක්. ඇත්තටම හර්ෂි ලුක් පිටිය ගැන මම ගිය අවුරුද්ද නෙවෙයි 20 22 අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරනවා. හර්ෂි ලුක් පිටිය කියන්නේ දූෂිත නිලධාරියෙක්. මොකද ඔහු වංචනික මේ වගේ දැන හොර පාස්පෝර්ට් එකක් දැන ගමකට දෙන්න කටයුතු කරලා තියෙනවායි කියලා. ඒ පැමිණිල්ලට අල්ලස් කොමිසමෙන් 2022 12 24 අධ්‍යක්ෂක ජෙනරාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදුසු කටයුතු සඳහා පැමිණිල්ල යොමු කරණි දූෂිත පිළිබඳ පැමිණිල්ල. ඒ මම අල්ලස් කොමිසමට කරපු පැමිණිල්ල හර්ෂි ලුක් පිටියට එරෙහිව ඒක අල්ලස් ස්වභාවයෙන්ටත් වඩා අපරාධ ස්වභාවයේ වරදක්කින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරනවා. නමුත් ඒ අල්ලස් කොමිසමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරපු පැමිණිල්ලටවත් අදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අඩුම ගන්න හර්ෂි ලුක් පිටියගෙන් කට උත්තරයක්වත් අරන් තියනවද කියලා අපි දන්නේ නැහැ. පරීක්ෂණයක් කරනවද කියලා අපි දන්නේ නැහැ. ඒක එහෙමම යට ගහලා තියෙන. ඊට අමතරව මාධ්‍යවේදී හර්ෂණ දර්ශන හඳුන් ගොඩත් එසේම පැමිණිල්ලක් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව අපි දැක්ක ඊයේ ඩයනා ගමගේ ඔහු ඇයගේ මාධ්‍ය සාකච්ඡාවේදී ඇය කියනවා ඇය මේ නඩුව තීන්දුව පිළිගන්නේ නැහැ. ඇය ඒ නඩු තීන්දුව නැවත අභියෝගයට ලක් කරනවා කියන වගේ කාරණයක් ප්‍රතිභානම් මහනාම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාත් ඒ පිළිබඳව යමක් මාධ්‍යයට කියලා තිබ්බා. ඇයට පූර්ණ ශ්‍රේෂ්ඨ අධිකරණේ පූර්ණ බෙන්ච් එකකට යන්න පුළුවන් කියලා. මම හරි කැමතියි ඒ කාරණේට. මොකද මේ රටේ පුරවැසියෝ වුණාම තමන්ගේ අයිතිවාසිකම් තමන්ට නීතිය හරහා ගන්න පුළුවන් ඊළඟ පියවරන් ගැන දැනුවත් වෙලා ඩයනගමගේ හිම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වෙනවා නම් ඒක ඇගේ අයිතිය. ඒකට මම ඇයට සුබපතනවා ඒක කරන්න කියලා. හැබැයි මම විශ්වාස කරනවා ඩයනගමගේ හිම කරන්න ගන්න නැහැ කියලා. මම ඒකට අභියෝගයක් හැටියට කියනවා පුළුවන් නම් ඒක කරන්න කියලා. මොකද ඇයට මේ අවුරුදු තුනහමාරකම නඩුකරය තුළ මේ විමර්ශන තුළ ඇය ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියලා තහවුරු කරන්නවත් විතන්නේ පුරවැසියෙකු කියලා නෙවෙයි කියලා කරුණුකාරණ ඔප්පු කරන්නවත් කිසිම කාරණයක් ඉදිරිපත් කරගන්න බැරි වුණා. මේ නඩුවට ඉදිරිපත් කළත් නැහැ. ඉතින් නැවත අභියාචනාවක් කරනවා. ඒ අභියාචනාව තුළ නව කරුණක් ඇයට ගොනු කරොත් මිසක්ක. නමුත් එහෙම කරුණු ගොනු කරන්න බෑ අභියාචනාවක් තුර මෙතෙක් ගොනු නොකරපු කාරණාවක්. ඉතින් ඒ හින්දා ඇයට එහෙම අවස්ථාවක් නැහැ කියලා මගේ විශ්වාසයෙන්. නමුත් ඇය යනවා නම් මම ඒකට අනිවාර්යයෙන්ම සුබපතනවා. ඒ වගේම මම ඩයනගමගේට කියනවා තාමත් පරක්කු නැ මේ මාධ්‍ය සාකච්ඡාව කරන වෙලාවට මැතිවරණ කොමිසමටයි පාර්ලිමේන්තු මහකොමසාරිස්වරයාටයි ලිඛිතව දැනුම් දෙන්න තමන් අභියාචනා කර යනවා කියලා. තමන්ගෙන් හිස්තුන മന്ത്രി ධූරය වෙන කාටවත් ලබා දෙන්න එපා කියලා ඉල්ලීමක් කරන්න කියලා. මොකද නැත්තම් മന്ത്രി ධූර පිළිබඳ අර්බුදයක් එනවා ඈව වෙනුවට වෙන කෙනෙක් දියුරුම් දීලා පත් කරාට පස්සේ. මේ වෙනකොටත් පත් වෙලා ඇති සමහරලාට අදුදී දියුරුම් දීමට නියමිත හිටිය මුජිබර් රහ්මාන්. නමුත් ඒ අර්බුදය එහෙම ක්‍රියාත්මක වෙනවා නම් ඒකත් මේ රටේ නිලධාරීන්ගේ හෝ නීතියේ තියෙන අඩුවක් හැටියට වෙන්නේ. මොකද මම මැතිවරණ කොමිසමටත් දැනුම් දුන්නා ඩයනගමගේ බැරි වෙලාවකත් අභියාචනා කරන්නේ නැහැ කියන එක තහවුරු කරගෙන ඒ ධූරය ලබා දෙන්න. මොකද මම කැමති නැහැ මම ඩයනගමගේ හෝ කාගේ හරි වරප්‍රසාදයක් උදුරගත්තා කියලා කියන්න. ඒ වගේම ඩයනගමගේ ඊමට චෝදනාවක් කරනවා මේක පැහැදිලිවම සජබේ පිටි මගේ පිටිපස්ස ඉන්නවා කුමන්ත්‍රණයක් කියලා නෑ. අභිනව නිවහල් පෙරමුණ ඇවිල්ලා සුවාදීන වෙනම පක්ෂයක්. සජබය කියන එක අද දිරච්ච තට්ටුවක් වෙලා තියෙනවා ඩයනගමගේ කතාවත් එක්ක. සජබය කියන පක්ෂයේ නීති අනුකූලභාවය ඈ කියන විදිහටම මාත් පිළිගන්නවා. අද අභියෝගයට ලක් වෙනවා මේ කාරණාත් එක්ක. ඉතින් සජබේ කොටසක් නෙවෙයි අපි. සජබය වෙනුවෙන් අපි වැඩ කරන්නේ නෑ. අපි ඉතාම සුවාදීනව කිසිම ප්‍රධාන පක්ෂයකට දේශපාලන කඳුරකට වැඩ නොකරන පක්ෂ. ඩයනගමගේ කියනවා අනිත් එක සජබය හිඟන්නේ අල්ලගෙන නඩුවක් දාලා කියලා. ඒ කියන්නේ ඈ මට තමයි මමයි මේකේ පැමිණිලිකාරයා සියලුම නඩුවල. ඒතර මට තමයි හිඟන්න කියලා කියන්නේ. ඈ හිතනවා ඇති ඈ දකින්නේ ඈ ප්‍රභූවරියක් හැටියට හිඟන්න කියන එක ඈ පහත් කළා සලකන කාරණයක්. ඉතින් මේ මම කියන්න කැමති ඩයනගමගේ මැතිනියට ප්‍රභූ
වරයට මේ රටේ මේ තියෙන අර්බුදත් එක දැනට රටේ 125ක් 30ක් විතර ඉන්නේ දරිද්‍රතාවයෙන් පල්ලෙහා දිලිඳු මිනිස්සු, හිඟන මිනිස්සු. ඉතින් ඔබතුමිය දේශපාලනය කරන්නේ ඔබතුමාලාගේ ඔබතුමියලාගේ පක්ෂ ප්‍රභූපලන්තයේ පක්ෂ දේශපාලනට ඇවිල්ලා තියෙන මේ ඡන්දවලි. ඉතින් ඔබතුමිය පාරේ යනකොට කල්පනාවෙන් ඉන්න, මොකද මේ හිඟන මිනිස්සු තමයි දැන් අද වෙනකොට මේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක වැඩියෙන්ම පාරේ ඉන්නේ. ඉතින් ඔව්, අපි ඉතාම භූමියේ ඉන්න සාමාන්‍ය මිනිස්සු එක්ක ඉන්න පක්ෂ, අපේ පක්ෂයේ ලාංජනය කැටය, අපි කැටයක්, කැට තියෙන්නේ දුප්පත් මිනිස්සුගේ, දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ගේ කාසි එකතු කරන්න. ඉතින් මම ඩයනගමගේට කියනවා දුප්පත්කමට ගරහන්න එපා. ඒ වගේම ඇයි කියනවා මේ රටේ දේශපාලනය කරනවා දිගටම ඇයව නවත්තන්න එපා කාටවත් බෑ කියලා. මම ඒකටත් පිළිතුරු දෙනවා, ඇයව නවත්තන්නවත් ඇගේ දේශපාලනය නවත්තන්නවත් කිසිම උමනාවක් නැහැ. ඇය කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුගත වෙලා මේ රටේ පුරවැසිභාවය ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒකට මුහුණ දෙන එකත්, මෙච්චර දවස් වංචනිකව හා දූෂිතව හම්බ කරපු සල්ලි ඒ ජනතාවට කරපු ඒකට යම් කිසි ඇයට දඬුවමක් තියෙනවා නම් ඒක විඳලා ඇවිල්ලා දේශපාලනය කරන්න. හැබැයි මේ රටේ කාන්තාව ඈ හිතනවා නම් ගණිකා වෘත්තියට යන්නේ ආසාවට, පුළුවන්කමට, විනෝදයට කියලා ඇයට වැරදිලා ඈ කාන්තා විමුක්තිය වෙනුවෙන් කතා කරනවා. ගණිත ඒ ඈ කරපු එකම දේ තමයි ඈ කතා කරේ, නයිට් ලයිෆ් එකක් ඇති කරන්න, රට මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න. ගණිකා වෘත්තිය කියන එක ලෝකේ පැරණිම වෘත්තිය කියලා මිනිස්සු කියන, මේ රටේ දහමින් කාලයක් කෙරිලා තියෙනවා, දැනටත් වෙනවා. එතුමියගේ සැමියා හෝ සැමියා කියා ගන්න පුද්ගලයාටත් නයිට් ක්ලබ් තියෙනවා. ඒවයි මේ ලංකාවේ කාන්තාවන් නම් නෙවෙයි, රෂියන් කාන්තාවන්ට අවස්ථාව තිබිලා තියෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේ එහෙම පරිසරයක කාගේ කාන්තාව විමුක්තිය වෙනුවෙන් කතා කරනවද කියලා මම කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් අපේ රටේ සංස්කෘතියට, අපේ රටේ කාන්තාවට සුවිශේෂී තැනක් ඒකෙන් හිමි වෙලා තියෙනවා. ඒකට අපි ගරු කරනවා, අපි කාන්තාවට ගරු කරනවා, අපි ඇයටත් ගරු කරා කාන්තාවක් හැටියට. නමුත් අපේ කාන්තාව බාල්දු කරේ ඇය මේ රටේ කාන්තාව පොළඹවන්න, ප්‍රවර්ධනය කරන්න ගණිකා වෘත්තියට, ගණිකා වෘත්තිය නීතිගත කළා. ඉතින් මම ඈට කියන ඒ කාරණේත් කරන්න එපා. දෙවෙනි කාරණය මම මුලින් කිව්ව කාරණේමයි, දුගී මිනිස්සුන්ට මේ රටේ 140ක් විතර දැන් ඇත්තටම ගත්තොත් ඉලක්කම් වලින් මේ වෙනකොට දරිද්‍රතාවයෙන් පෙළෙනවා, පවර්ටි ලයින් එකෙන් පල්ලෙහා ඉන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට නිගා කරන්නත් එපා, මේ මිනිස්සුන්ට නිගා කළා මේ මිනිස්සුන්ගේ ඡන්දය ඉල්ලන්නත් එපා කියලා මම අනිත් එක ඈ කිව්වා. හරියටම හරි, රනිල් වික්‍රමසිංහ තමයි ඈට ගැළපෙන, රනිල් වික්‍රමසිංහ තමයි ඈට උදව් කරලා තියෙන්නේ. ඒක රහසක් නෙවෙයි, ඒක රටම දන්නවා. ඉතින් ඈ වදර ආරක්ෂා කරන්නේ රනිල් වික්‍රමසිංහ. ඔය වගේ වරදක් කරලා තියෙනවා නම් මේ වෙනකොට එක්කෝ විදේශිකයෙක් නම් ඉන්න ඕන හැංගිලා, එහෙම නැත්තම් රැඳවුම් මධ්‍යස්ථානයක, එහෙම නැත්තම් රටේ පිටුවහල් කරලා. නමුත් ඈ විවෘතව බය නැතුව මාධ්‍ය සාකච්ඡාවකට කරන ඈ දන්නවා ඈට ජනාධිපතිවරයාගේ මේ රාජ්‍යයේ ඒ වංචාවට සහය තියෙනවා කියලා. ඉතින් මට ওই කාරණා ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම මම පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයාටත් මම කියනවා, කලින් හිටපු පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂකවරුන් කල්මැරුවා වගේ ඉන්න නැතුව කරුණා කරලා දානගම ගේටත්, හර්ෂිලුක් පිටිය කියන විශේෂයෙන්ම අපේ ආගමික වෙන පාලකවරයාටත් එරෙහිව විමර්ශන කළා, නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. ස්තුතියි. මේ දිනේදී දයනාගමගේ මාත් ප්‍රකාශයේදී දැකීම යයි කියනවා, මේ තීන්දුව ඇය පිළිගන්නේ නැහැ කියන කාරණා. සහ ඇය කියනවා දැන් ඔබ මතකලා වගේ මේ මිනිසුරුවන්ගේ තීරණය පිටිපස දේශපාලන බලපෑමක් තිබුණා කියලා. මේක අධිකරණයට අපහසුයක් විදිහට ඔබතුමා දකින්නේ මොකක්ද මේක? ඇත්තටම මේ රටේ පහුගිය කාලේ විශේෂයෙන්ම නාගානන්ද කොඩිතුවක්කු කියන මහත් නීතිඥ මහත්මයාගෙම, එතුමාගේ මං හිතන්නේ නීතිඥ භාවයත් අහෝසි කරලා උසාවියට අපහාස කරලා දඬුවම් කරලා තියෙන මේ අධිකරණයේ විශ්වාසය බිඳලන්න කටයුතු කරලා. මිනිස්සු හිතනවා මේ ලංකාවේ අධිකරණ පද්ධතිය වැඩ කරන්නේ නැහැ, අධිකරණයේ ස්වාධීන නැහැ, අධිකරණයට ගිහිල්ලා හවුහරණක් නැහැ කියලා. මට මේ ඩයනගමගේ ගෙදර යවනවට වැඩිය ඩයනගමෙන් නීති ක්‍රියාත්මක කරනට මගේ මේ සම්පූර්ණ කාර්යභාරය තුල තිබ්බේ අරමුණ තමයි මේ අධිකරණය අපේ ස්වාධීනයි, අධිකරණයේ ක්‍රියාත්මකයි, අධිකරණයේ වැඩ කරනවා, අධිකරණයේ උගත් මිනිසුරු ස්වාධීනව වැඩ කරනවා කියන එක ඔප්පු කරන්න. ඒක උනා
උසාවියට යනකොට 150ක් නඩු පරදිනවා 150ක් නඩු දිනනවා. ඒක තමයි ඒකේ ස්වභාවය. නමුත් පරදිනකොට අධිකරණයට අපහසයක් තමයි ඇය කරන්නේ. ඇය කියනවා නම් මේ අධිකරණය ස්වාධීන නෑ, විනිශ්චයකාරවරුන් ස්වාධීන නෑ කියලා. මේ රටේ මිනිස්සු, නීතිඥ ප්‍රජාව සියල්ල මේ නඩු තීන්දුව සහ නඩු තීන්දුව ලබා දීලා තියෙන තාර්කික කරුණු ගැන පැහැදීමකට ඉන්නවා. ඈට එක්කෝ නීතිය ගැන හැඟීමක් නැහැ, එක්කෝ ඇගේ නීතිඥ මඩුල්ල ඈව නොමග යවනවා. ඉතින් කොහොම වුණත් ඈ අධිකරණයට අපහාස කරලා, මොකද මේ රටේ මිනිස්සුන්ට දේශපාලඥයෝ ගැන විශ්වාසයක් නැහැ, පොලිසිය ගැන විශ්වාසය අන්තිම අවමයි, නීතිපතිය ගැන විශ්වාසය අවමයි, අධිකරණය ගැනමයි අපේ අන්තිම හවුවරණ ලාස්ට් ෆ්‍රන්ටියර් එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒක පිළිබඳවත් තියෙන විශ්වාසය බිඳින්නෙත් ඈ කාගේ විජාතික කොන්ත්‍රාත්තුවකට වෙන්න පුළුවන්. ඉතින් ඈට තියෙන අධිකරණය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඇගේ තීන්දුව ගැන මාධ්‍යයට ඇවිල්ලා අධිකරණයට අපහාස කළා, අධිකරණයට විශ්වාසය නැහැ කියලා පළ කරන එක නෙවෙයි, අධිකරණය තුලින් ඊළඟට කරන්න තියෙන කාරණය කරන එක. මම අවුරුදු 3 ඉතා විශ්වාසයෙන් අධිකරණය ගැන පියවරෙන් පිරියවර මේ අධිකරණ ක්‍රියාවලිය කියන්නේ උසාවියකට ගිහලා නඩුවක් දිනන එකක්වත් පරදින එකක්වත් නෙවෙයි. මොකද විවිධ අධිකරණවල ඒකේ ජුරිස්ඩික්ෂන් එක, නීතියේ ප්‍රමාණය ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනස් වෙනවා. ඉතින් ඒක ඇතුලේ අධිකරණය තුල සමස්තයක් හැටියට මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙනවා. ඒක ඔප්පුනා, මේක රටම පිළිගන්නවා. ඉතින් මම ඩයනගම කීටත් කියන්නේ විශ්වාසයෙන් යන අධිකරණයට, හැබැයි තමන් හරියට ඔප්පු කරන්න තමන් ශ්‍රී ලාංකික කාර්තාව බ්‍රිතාන්‍ය පුරවාසියෙක් නෙවෙයි කියලා ඈ ඒක කරා නම් දැනට අවුරුදු 2 කලින් අද මේ නඩුත් නෑ මුකුත් නෑ එක එදා කරගන්න බැරි වුණා, ඈට හිට කරගන්නත් බැරි වෙනවා කියලා මම විශ්වාසයෙන් කියනවා. මේ ආකාරයට අධිකරණ පාසු කරපු එකට ඇයව අත්තරන් කොට ගන්නවා කියලා ඇත්තටම ඔව් අපි දන්නවා මේ රටේ තියෙන ICCPR කියලා ඇක්ට් එකක්. ඒකෙන් ආගම හෝ ජාතියට අපහාස කරාම පොලිසියට ක්‍රියාත්මක වෙලා පුළුවන් අත්අඩංගුවට ගන්න. හැබැයි මේ රටේ නීතිය අනුව අධිකරණයට ඔහොම නෙවෙයි උඩ පැනගෙන අපහාස කරත් පොලිසියට ක්‍රියාත්මක වෙන්න බැහැයි කියලා කියනවා. එහෙමනම් කෙනියම් කෙනෙක් අධිකරණයට පැමිණිල්ලක් නඩුවක් ගොනු කරන්න ඕන, COC contempt of court නඩුවක් හැටියට අභියාචන අධිකරණයට යොමු කරන්න ඕන 105(3) වගන්ති යටතේ අධිකරණයට අපහාස කරා කියලා. නඩුකරයක් ගොනු කරනවා කියන්නේ තවත් නඩුවක් තවත් ලක්ෂයක් දෙයක් යන වැඩක්. ඉතින් මේ කාරණය මම දැකලා නැහැ අධිකරණ ඉදිරියට ඇවිල්ලා කරනවා. නමුත් මම හිතන්නේ මේ රටේ මට කරන්න පුළුවන් උපරිමයෙන් මම කරා, මම ඉදිරියටත් ඒ කාරණය කරන්න පුළුවන්. නමුත් මම ඉල්ලනවා මේ සමාජයේ නීතිඥ ප්‍රජාවෙන් තමන්ගේ වෘත්තිය කරන තැනට අපහාස කරනවා නම් මේ රටේ කවුරු හරි කරුණාකරලා නීතිඥ ප්‍රජාවට, නීතිඥ සංගමයට කියන ඉදිරියට ඇවිල්ලා අධිකරණයට ඒ සඳහා පැමිණිල්ලක් ගොනු කරලා කියන්නේ ගැන විමර්ශනයක් කළා, අධිකරණයට අපහාසයක් කරනවා නම් ඒක කරගන්න කියලා. මොකද මේ අධිකරණය රැක ගැනීම සහ ඒකේ ගරුත්වය රැකීම සිවිල් පුරවැසියන් ගාවට එන්නත් ඉස්සලා නීතිඥ ප්‍රජාවේ වගකීමක්. ඒක මම කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මම සූදානම් යන්න. මම දැනටමත් ඉතාම අසීරු තත්වයක ඉන්නේ. මේ මම ඔය නඩුකරේ කියන්නේ, මම නඩුකරේ කියන්නේ මේ රටේ සෞඛ්‍ය නිදහස්. ඔයාට අද හાર્ට් ඇටැක්යක් හැදුනොත් මට මොකක් හරි ප්‍රශ්නයක් આવොත් මට කළුබල ඉස්පිරිතාලේට හරි ගිහලා ඇඩ්මිට් වෙන්න පුළුවන්. අපිට ළමෙක් ඉන්නවනම් අධ්‍යාපනය නැත්තම් ගමේ අඩු පහසුකම් තියෙන ඉස්කෝලේකට හරි යන්න පුළුවන්. හැබැයි ඔයාට මට මූලික අයිතිවාසිකමක් වුණොත්, පොලිසියෙන් පාරේ ගැහුවොත් මිනිස්සෙක් පොලිසියෙන් අපිට ගැහුවොත්, රස්සාවක අසාධාරණයක් වුණොත් අපි මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න අධිකරණයට යනවා නම් අපිට නිකන් කරන්න බෑ. නීතිඥ ගාස්තුත් එක අඩුම මේ වෙනකොට රුපියල් 50,000 ගෑයි සමහරට අවම ගාස්තු. ඉතින් මිනිස්සුන්ට නීතිය නිදහස් නෑ මේ රටේ. මම අපේ පක්ෂයේත් එක ප්‍රතිපත්තියක් තමයි, අපි කවදා හරි බලය ගන්න පුළුවන් වුණොත් මේ රටේ නීතිය නිදහස් කරනවා. මොකද මේ රටේ නීතිය නිදහස් වුණා නම් මේ දූෂණය, නාස්තිය, භීෂණය නවතිනවා. මොකද එතකොට මිනිස්සු අධිකරණයට යනවා, පොලිසියට නොගියත් ගිහිල්ලා පැමිණිලි කරනවා. ඉතින් අධිකරණයට යන්න තියෙන ලොකුම බාධාව අද වෙනකොට අධිකරණයට යන්න තියෙන අධික වියදම, නීතිඥවරු ඉදිරිපත් නොවීම, නොමිලේ කතා කරන එක සාධාරණයි. මේ අද රටේ ජීවන වියදම හරි වැඩි. ඉතින් එහෙම තත්ත්වයක් ඇතිද? හැබැයි මම ඒ ගැන මගේ නීතිඥවරුත් එක්ක කතා කරලා ඒ ගැන කටයුතු කරන්න අනිවාර්යයෙන්ම පියවරක් ගන්නවා. කවුරුත් නොගත්තොත් සමහරවිට දවස් කීපයක් සතියක් යයි ඒ අවශ්‍ය පහසුකම් ප්‍රතිපාදන සපය ගන්න. කරගත්ත හැටියේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. මොකද ඩයනා කිව්වා වගේ මම හිඟන්නේ අපි ඊටාම
දරිද්‍රතාවෙන් පෙළෙන පක්ෂයක් මේ එතර තේරෙනවනේ රස්නේ කොච්චරද කියලා ඕගොල්ලන්ට. ඉතින් අපි ඊටාම අඩු පහසුකම් වලින් දේශපාලනය කරන කණ්ඩායමක්. මොකද අපි මෙතන මහන්සි අපි වියදම් කරන්නේ අවංක මිනිස්සුන්ගේ සල්ලි. අපි දේශපාලඥයන්ට විකිණිලා නැහැ. අපි දූෂ්‍ය දේශපාලඥයන්ගේ සල්ලි අරගෙන නැහැ. ඒකින් හින්දා හරි හිමින් තමයි අපේ ගමන යන්න පුළුවන් ඒ කාරණේ හින්දා. දැන් ඔබතුමා හිතන විදිහට දැන් මෙච්චර ප්‍රශ්නයක් කළා ඇමතිකම හිමි වෙලා මන්ත්‍රීකම හිමි වෙලා විශාල අර්බුදයකට පත් වෙන කම් ඇයි මේ මන්ත්‍රීවරිය දුරස්භාවයේ ලංකාවේ දුරස්භාවයේ දත්තේ නැත්නම් එහෙම ගන්න බැරි නොහැකියාවක් මතයි වෙනයක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇගේ තක්කඩිකම. වයස අවුරුදු 16 දී අනව එංගලන්තෙට. ඉතිහාසය ඇගේ මං කියන්නේ. ගිහිල්ලා 1998 තමයි ඈ නැචුරලයිසේෂන් සර්ටිෆිකේට් එක ගන්න එංගලන්තේ. ඒ කියන්නේ ඈ එංගලන්තේදී දියුරුමත් දීලා ඈ එංගලන්ත රජයට එතකොට රජිනට පක්ෂපාතීත්වය දීලා පුරවැසිකම ගන්න. ඒ ගත්තාම ඈට තිබ්බා ඈ ලංකාවට එන වාරයක් බලලා ලංකාවේ ආගමික විගණන පාලක දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඈගේ මොකක් හරි මහවිරුමෙන් හරි පියවුරුමෙන් හරි හම්බෙන්න තිබ දිට්ඨ පුරවැසිකම ට අයදුම් කළ එක ලබා ගන්න ලක්ෂ 3ක් 3000ක් වගේ මුදලක් යන්නේ. ඈ ඒක කරේ නැහැ. ඈ මොකද කරේ? ඇගේ අවලංගු වෙච්ච ඈ දිට්ඨ පුරවැසිකම ලබා ගන්නකොට ඇගේ පුරවැසිකම අවලංගු වෙනවා. ඈ මොකද කරේ? ඈ ගිහිල්ලා කරේ තමන් බිතාන්නේ පුරවැසිකම ලබා ගත්තා කියන කාරණේ වසන් කරලා මේ පුද්ගලයන් ලියාපදිංචියකට ගිහිල්ලා ඩෙන්ටි කාඩ් එකක් ගන්නවා. ඒක හොර ඩෙන්ටි කාඩ් එකක්. ඊට පස්සේ ඈ මොකද කරන්නේ? ඈ බිතාන්නේ පාස්පෝර්ට් එකෙන් ලංකාවට වාස වීසා නැත්නම් ටුවරිස් වීසා අරගෙන එනවා 2014 වෙනකම්. ඈට ওই කාලේ පුරාම ওই කාර්යය කරන්න පුළුවන්. ඊට පස්සේ ඈට දිත්තපුරැසි බව ෂෝකේට ගන්න තිබ්බා. ඈ මොකද කරන්නේ? ඈ හොර උපැන්න සහතිකයක් හදලා උපැන්න සහතිකේ වෙනස් කරලා ඈ ගිහිල්ලා ආයි ඈ විදේශ පුරවැසියෙක් කියන කාරණය වසන් කරලා ආගමිනියකට පාලකෙන්ගෙන් ගන්නවා එන් පාස්පෝර්ට් එකක්, ශ්‍රී ලංකා පාස්පෝර්ට් එකක්. එතන ඉඳන්ම වංචාව තියෙන ඇඟේම දුවන්නේ වංචාව. මොකද ඈ ඒ ඈගේ තියෙන ඒ ආකල්ප එන්නේ මේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියනවා වගේ නයිට් ලයිෆ් ගේන්න ඕන කියන එක ලෝකේ වෙනත් රටවල ඇති. නයිට් ලයිෆ් ෆෝන් නම් ගණිකා වෘත්තිය නම් තායිලන්තේ හරි ඕනේ රටක අපේ මිනිස්සු. නමුත් මේ අපේ රටේ සංස්කෘතිය සජාතට අපේ රටේ අම්මලා කියන අපේ පවුලේ තියෙන වටිනාකම රැකෙන්නේ මේ අපේ සංස්කෘතිය තුළ. ඒක විනාශ කරන මේ ආකල්ප ඈට එන්නේ ඇගේ ඒ ආభాෂයත් එක්ක. එක පැත්තකින් ඈ බ්‍රිතාන්‍යයේ ඇලබපු ආభాෂය, දෙවෙනි එක ඇගේ ඇඟ ඇතුලේ දුවන්නේ හොරකම. ඒකින්ද ආගීවට මේ සජබෙත් එක් ක්‍රමයේ ඔබතුමා මේ වැඩේ කරේ කියලා ඔබතුමා නළුවට ඇතුළුත් සජබෙ මන්ත්‍රී කණ්ඩායම වෙනවා. ඔබතුමාගේ සහයෝගය නෑ මෙහෙමයි. මේ නඩුවේ මම පැමිණිල්ල මමනේ පෙත්සම්කරු හැටියට වගඋත්තරකාරු පාර්ශ්වය ඉන්නවා. එක ඩයන, දෙක සජබේ. මොකද සජබෙන් තමයි ඒවට මේ ජාතික මේ മന്ത്രി ධූරය දෙන්නේ. 20යි 20 සජබේ UMP එක කඩාගෙන ගිහිල්ලා සජබේ ගන්නකොට සජිත් ප්‍රේමදාස ගන්නේ බිතාන ජාතික කාන්තාවකගෙන්. ඒක ගැන හින්දා මම හොයනකොට මට ඒක ඇතුලේ ගොඩාක් අක්‍රමිකතා හම්බුණා. ඒ අක්‍රමිකතා හින්දා මම 20යි 20 නඩුවක් දැම්මා. සජබේ නීති අනුකූල නැහැයි කියලා. ඒ නඩුව ඒ වෙලාවේ තාක්ෂණික හේතුන් නිසා ඒක මේ පරාජයට පත් වුණත් අදටත් ගිහිල්ලා බලන්න මගේ YouTube එකේ තියෙනවා මම හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියත් එක්ක කරපු සාකච්ඡාවක වොයිස් රෙකෝඩින් එකක්. ඒක ඔහු පැහැදිලිව කියනවා සජබේ නීති අනුකූලව දැන් ඔහු මොනා කිව්වත් ඒක වොයිස් රෙකෝඩින් එක ඇහුවොත් ඒකේ තියෙනවා මේ සජබේ ට්‍රාන්ස්ෆර් වෙච්ච විදිය. ඒක පාර්ලිමේන්තු පනතට උල්ලංඝනය කරලා වෙච්ච කාරණා කියලා. ඉතින් ඒ කාරණා ටික මට අධිකරණයට ගිනියලා කතා කරන්නවත් හම්බුනේ ඊට කලින්. ඒක නිෂ්ප්‍රභා වෙන තැනක් ආව කොරෝනාස් ආපු නඩුවක්. ඒක මට තිබ්බ ආර්ථික ගැටලුත් එක්ක වුන් ඊටාම මිලාදික ජනාධිපති නීතිඥවරයෙක් අල්ලනකොට මම ඊටාම ඉලාබාල නීතිඥතුමෙක් අල්ලලේ නඩුවට ගියේ. කොහොම වුණත් මේ රටේ ඒ ප්‍රශ්නේ තිබ්බ මට ඒ වෙලාවේ. ඉතින් එහෙම තත්වයක් උඩේක නැවතුත් හැබැයි සජබේට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සජබේ එන්නේ ඒගොල්ලන්ගේ ඒ කාරණාව හින්දා. ඒගොල්ලන් වගඋත්තරකාරයෙක් හැටියට උසාවියට එන්නේ. මට එන්නේ පයි කියන්න බෑ. ඊළඟ කාරණේ තමයි සජබේ මේක දැනන් හිටියා. ඕගොල්ලන් දැක්කද එක පාරක්වත් සජිත් ප්‍රේමදාස ඩයනවිට ගමගේට පාර්ලිමේන්තුවේ ඇතුළේ වචනයක් කියනවා. සජිත් ප්‍රේමදාසට ඊයේ ප්‍රෙස් එකේ කොච්චර අපහාස කරාද? පාර්ලිමේන්තුවේ ඇතුළේ කොච්චර අපහාස කරනවා? සජිත් ප්‍රේමදාස මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහට, අනුර කුමාර දිසානායකට ඔක්කොටම ගහනවා. සජිත් ප්‍රේමදාස ඇයි ඩයනට විරුද්ධ වචනයක්වත් කියන්නේ නැති? ඒගොල්ලන්ගේ ගනුදෙනුව හින්දා. පැහැදිලිවම සජබේ ගත්තේ ගනුදෙනුවකට ඩයනට ඒ ජාතික ලයිස්ට් මන්ත්‍රී ධූරය දෙන්න. ඩයනා
පක්ෂය මාරු කරහම සජබේ ගිහිල්ලා නාමිකව නඩුවක් දානවා පාක්ෂිකයන්ට පෙන්වන්න මේ ඩයනට විරුද්ධ නඩුවක් දැම්මා කියලා. හැබැයි මේ නඩුව අදටත් උසාවි දැන් මේ නඩුව වැඩක් නැහැ. මොකද මං ඩයනා එළියට දාපු හින්දා. හැබැයි මේ නඩුවට සජබේ ඇත්තටම ක්‍රියා කරේ නැහැ. ඉතින් සජබේ ඒක ඇතුලේ වෙන වංචක ඩකර සජබේට ඇත්තටම ඩයනාව පන්නයිල. මොකද සජබේ ඩයනාගේ කටට බයයි. මම ඩයනට කියන දැන්වත් කතා කරන්න සජබේ ගැන කියන්න තියෙන ඔක්කොම රහස් ටික කියන්න. ඊයේත් අපි කිව්වනේ ඩයන කියනවනේ සජබේට තර්ජනය කරගල. මම කියන්නේ මේ රටේ ජනතාව එන්න නම් මට පක්ෂපාටක් දාලා නැහැ. මේ රහස් ඔක්කොම එළියට එන්න ඕන. දැන් ඒ වුණාද දැන්? ඊයේ දවසේ කිව්වේ ඔව් ඉතින් මෙහෙමනේ ඕක ගැන විමර්ශනයක් මේවා රටේ අලුත්ම තත්වයන්. මේ රටේ ඉතින් එතුමාගේ කාලේනේ මේ වංචා දූෂණ ඔක්කොම වෙලා තියෙන්නේ. මේ සජබේ විකිණෙන්නේ එතුමාගේ අනුදැනුම ඇතුව. එතුමා මට කියනවනේ එතුමා මේ වොයිස් රෙකෝඩින් වල පැහැදිලිව කියන ඔය මේ සජබේ ඩයනා විසින් සහ සේනක විසින් රංජිත් බන්දුපාඩට සහ සජිත් පවරුවාම පාර්ලිමේන්තුව මැතිවරණ පනත ඇතුළු මාසයක් ඇතුළත ඒ තීන්දුව తీරන මහසභා රැසීම් වල තීන්දුව తీරන මැතිවරණ කොමිසමට බාර දෙන්න ඕන. අදටත් ගිහලේ වාර්තා බලන්න මාසිකින් බාර දීලා නැහැ. ඒ පාර්ලිමේන්තු නීතියේ තියෙන මාසිකින් බාර දුන්නේ නැත්නම් ඒව අවලංගුයි. ඒ නීති වලංගු වෙන්නේ නැහැ. ඒ පත්වීම් වලංගු නැහැ කියලා. මොකද ඔයිට කලින් එහෙමනම් සජබේ ඇති ඩයනටයි සේනකටයි නෙවෙයි. ඔයිට කලින් සජබ ඩයනයි සේනකයි ඔය සජබේම පැවරුවා මේ රාජිත මේ සෙන් රද මැතිතුමනේ ඒ වෙලාවේ ලියුම් අස්සන් එක තියෙන වෙනුවට ඒව නීති අනුකූලු නැහැ. මොකද නියමිත කාල රාමුව ඇතුළේ මැතිවරණ කොමසාරිස් මේකත් එහෙමයි. සේනක ඇවිල්ලා මැතිවරණ කොමසාරිස්ට කියලා තියෙනවා අනේ මේක බැක්ඩේට් කරලා බාර ගන්න කියලා. ඔහු බෑ කියලා තියෙනවා. මේ ඔක්කොම ඔහු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයාගේ කටහඬින්ම තියෙනවා. ගිහිල්ලා ඒ වොයිස් රෙකෝඩින් ටික අහන්න ඔහු පිළි අරගෙන තියෙනවා. ඔහු නෑ කියනවා නම් මම ඔහුට අභියෝග කරනවා තවදුරටත් මේ වංචනික ක්‍රියාවේ එරි දෙන්න එපා කියලා. දැන් මෙතෙක් වෙනකන් ඔබතුමා ලැත්තුෙන් මම සජබෙත් එක්ක වැඩ කරන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕගොල්ලන් හිතනවා නෑ මම කියන්නේ මේ රටේ තියෙන ওই පරණ දේශපාලන පක්ෂ ඔක්කොම කුඩු වෙන්න ඕන. මොකද අපි කියන්නේ 225ම ගෙදර යවන්න කියලා. 2017 ඉඳන් මගේ වාහනේ පල්ලෙහා තියෙනවා ගිහිල්ලා බලන්න එකේ ගහලා තියෙනවා 225ම එපා කියලා. මට ඕන මම හැමෝම 225ම එපා කියද්දි මම 225 එකේ ගෙදර යවුවා. මට පුළුවන් නම් 225ම ගෙදර යවනවා. මම රනිල් කුමාර් දිසානායකට කියන ෆයිල් 136 තියන් ඉන්න එපා. 136ට වක් කියන ඇමතිවරු ඉන්නවා නම් ඒගොල්ලන් නඩු දාලා 136 ගෙදර යවන්න. මට පක්ෂ පාට අදාළ නැහැ. හිතන්න එපා. අපිට හොඳට කොන්දක් තියෙනවා. අපි කෙලින් හිට ගන්නවා. අපි සුවාදීන මිනිස්සු. අපි මේ අපි වැඩක් කරනකොට අපි මේ UMP එක වෙන ඒ අපි කරන වැඩේ වාසිය මහින්දටද, ගෝඨාභයටද, සජබෙටද, රනිල්ටද කියනක අපිට අදාළ නැහැ. හෙට රනිල්ගේ ප්‍රශ්නයක් මට පැහැදිලිවම තොරතුරු දෙනවා නම් මම ඒක දන්නවා. එතකොට ගියම මම තව කාට හරි වැඩ කරනවා කියලා. මට හෙට පෝට්ටේ ප්‍රශ්නයක් ආවොත් මම ඒක එළියට අදලා කරනවා. එහෙම එහිමින්ද අපිව මේ උඩින් පොත පිට කවරෙන් මයින් එපා කරන වැඩෙත් එක්ක අපි කරන්නේ සුවාදීන වැඩක්. අපිට තොරතුරු හම්බෙන විදිහට ඔය ඕනේ පක්ෂයක් බිමටම ඇදලා දාන්න. මොකද ඔය පක්ෂවල තියෙන ප්‍රශ්න හින්දා තමයි මේ අවුරුදු 74ක් නැත්නම් පහුගිය අවුරුදු 40 පුරාම මේ රටේ මිනිසුන්ට සාධාරණයක් වෙන්නේ නැති මේ සිස්ටම් චේන්ජ් එකක් මිනිස්සු ඉල්ලන්නේ. මේතන තමයි අපි ඉන්නේ. දැන් ඊයේ දැක්කා මේ අනිත් ප්‍රේමදාස මහත්තයා හරිටයි වරුණේයි පොඩි කියලා දෙනවා. දැන් එක්කෙනෙක් නම් ගියා ඔගොල්ලෝ ලෑස් වෙලා ඉන්න වැඩේ කර එතුමා වගේ විලි ලැජ්ජ නැති කතානේ. මම 20යි 20 මම ගිහිල්ලා දානවා පැමිණිල්ලක් CID එකට නොවැම්බර් මාසේ. ඒකේ විමර්ශනය වෙලා B report එකක් එළියට එනවා 21 මාර්තු අප්‍රේල් වෙනකොට. ඒ B report එකේ සම්පූර්ණයෙන්ම මේ ඩයනාගේ නීති අනුකූල කතාව තියෙනවා. ඒ B report එකම ඇති එදාම ඩයනා එළියට ඇදලා දාන්න. ඇත්තටම ඊයේ තීන්දුවෙත් ඒ B report එකේ හම්බෙච්ච සාක්ෂි උපුටාගෙන තමයි තීන්දුව ලබා දෙන්නේ. ඉතින් නමුත් ඒ බී report එක මම සජිත් ප්‍රේමදාසට තමයි ඉස්සෙල්ලාම යවන්නේ. WhatsApp වලින් යවනවා. ඊට පස්සේ රංජිත් මන්දුමාඩ, හර්ෂ, හිරුනිකා, ඔය සජබේ ඉන්න ඔක්කොම අති බහුතරයකට ඔය මම ඔක WhatsApp වලින් යවලා කෝල් කරලා ඉල්ලීම් කරනවා. මේක ගිහිල්ලා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. මොකද මේ තොරතුරු ජනතාව අතරට යන්න ඕන. මේ බී report එක කවුරුත් ගත්තේ නැහැ. මම මාධ්‍යට කියනවා කවුරුත් ගත්තේ නැහැ. ඒක කරන්නේ නැත්තේ මොකද ඔවුන් තමයි ඩයනාව ආරක්ෂා කරේ. කවුරුත් මේකට මැදිහත් වෙන්න හම්බු බැදී උන්නේ. ජාතික ජනබලවේගයේ අනුකුම අධිසනාගේ මැතිතුමාගෙන් මම පෞද්ගලිකවම ඉල්ලුවා. එතුමන් මැදිහත් උන්නේ. ඕක තමයි යථාර්ථය. ඒක කියන ආකාරයට නීත්‍යානුකූලව බැලුවොත් තවමත් සමුගියන බලවේගයේ මහලේකම් ඩයනා ගමුකේ. නීත්‍යානුකූලව බැලුවොත්
අරක හරියමං කාලරාමුව ඇතුලේ මසක් කියන කාලරාමුව ඇතුලේ ඩොකියුමන්ට්ස් බාර දීම නැති තුල මැතිවරණ කොමිසමට පිළිගන්න බෑ රංජිත් මද්දුම් මණ්ඩාරගේ පත්වීම. එහෙමනම් ඩයනාගමගේ තමයි හරි මේකන ඔන්න දැන් ලොකු ප්‍රශ්නයක් වෙන බ්‍රිතාන්‍ය ජාතිකයකට අපේ ව්‍යවස්ථාවෙන් පුරවැසියාගේ අයිතිවාසිකම් තියෙනවා. පුරවැසියාගේ තියෙන දේශපාලනය කිරීමේ අයිතිවාසිකම අපේ මූලික අයිතිවාසිකම. ඩයනා නමුත් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. ලංකාවේ පුරවැසියෙක් නොවන එක්කෙනෙක්ට දේශපාලන අයිතියක් තියෙනවා. දේශපාලන පක්ෂයක ලේකම් කෙනෙක් වෙන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට දේශපාලන පක්ෂයක ලේකම් කෙනෙක් විශේෂකයෙක් නම් ඒ පක්ෂ අහෝසි වෙන්න ඕනේ කාලේ. අතීතයේ වෙච්ච ප්‍රශ්නයක් කියලා එක මගහැරලා යන්න පුළුවන්ද? ඒ ප්‍රශ්නෙට මේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ නැද්ද? මැතිවරණ කොමිසම කොහොමද අහක බලාගන්නේ? ඒ පක්ෂය හරිනම් මම කියන්නේ සම්පූර්ණයෙන්ම තහනම් කළ ඉදිරියට දේශපාලනය කරන්න බැරි තැනකට ගේන්න ඕන සජිත් ප්‍රේමදාසට ඕන තරම් ඒ පක්ෂය ඇතුලේ තියෙනවා තවත් පක්ෂ. ඒ පක්ෂයත් තෝරගෙන දේශපාලනය කරන්න කියන්නේ මොකද? එහෙම නොකරොත් සජිත් ප්‍රේමදාසට අනිවාර්යයෙන්ම භූමියේ මතවාදයක් තියෙනවා. අපිට පේනවනේ මිනිස්සු ඡන්දෙ දෙනවා. හැබැයි ඡන්ද දායකයාට කරන අසාධාරණයක් තවදුරටත් ඔය සජබි කියන දූෂිත පක්ෂය. ඔය පක්ෂය හදන්නේ මංගල සමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහාපාර්ශ්වය කියලා. ඕක හදන්නේ ඕක අරටුව තියෙන්නේ වාමාංශික මතවාදයක්. දැන් ඒකට මොකද කරලා තියෙන්නේ? බල්බ් බැලක් වගේ මේ දක්ෂිණාංශික නැත්නම් ලිබරල් මතවාදයක් එකතු කරලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ සෑහෙන ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ පක්ෂ විකුණන සංස්කෘතිය, පක්ෂ රෙන්ටකට ගන්න සංස්කෘතිය, මේවා ඉවර වෙන්න ඕන. ඒකට පාඩමක් ඉගෙන ගන්න මේ පක්ෂ අහෝසි වෙන්න ඕන. මේ සජිත් ප්‍රේමදාස දේශපාලනය කරන්න ඕන. ඒක මම නෑ කියන්නේ. ඒක ඉන්න පක්ෂේ ඉන්නවා නම් අය, කියන්නේ මම ඒගොල්ලන්ගේ දේශපාලන වෙනුවෙන් වෙන හිටිනා නෙවෙයි. ජනතාව තෝරන නම් උන්ට දේශපාලනය කරන්න තියෙන අයිතිය වළක්වන්න මට අයිතියක් නෑ. හැබැයි ඔය පක්ෂෙන් කරන්න උන්ට අයිතියක් නෑ. එතකොට නියමිත මාසෙකදී මාසයක් කියන ડોකියුමන්ට් බාර දීලා නැත්තම් උන් ඊට පස්සේ දේ ડોකියුමන්ට් බාර දීලා ඔව් බාර දින තියෙන ඊට පස්සේ පැහැදිලිවම. ඒක මැතිවරණ කොමිසමේ සජවේ ෆයිල් එක ගත්තාම ඒගොල්ලන්ගේ තියෙනවා මේ දින වකවානුත් එක බලපුවම මහසභා රැස්වීම තියපු දිනයයි ඊට පස්සේ ડોකියුමන්ට් එක බාරපු දිනය අතර බලපම සති පහක වගේ පරතරයක් තියෙනවා. එතකොට මේ ඔක්කොම වක් කියන්නේ මේ වෙලාවේ තුන් මැතිවරණ කොමිසම. අනිවාර්යෙන් මහින්ද ශප්‍රිය. මම ඒක ඒ වෙලාවේ පැහැදිලිවම හඳ නගා කිව්වා. ඔහු කියපු ඒ කාරණා මම සමාජගත කරන්න උත්සාහ කරා. මට දොස් කිව්වා මම කිය මේ ෆෝන් රෙකෝඩින් කරනවා. හැබැයි ෆෝන් රෙකෝඩින් කරන්නේ නැත්තම් මිනිසුන්ගේ ඇත්ත එළියට ගන්න බෑ. මොකද ටීවී එකට ඇවිල්ලා නැත්තම් එළියට ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන කතාව නෙවෙයි. දොරවල් වහගත්තාම සීතල කාමරාස්සේ හොරෙන් ෆෝන් කෝල් ගන්නකොට මිනිසු කියන්නේ. ඒ කියන්නේ ඔබ චෝදනා කරන, ඒ කියන්නේ සමාජයට මහින්ද දේශප්‍රියට මම තව කාරණයක් කියන්නම්කෝ. පහුගිය අවුරුද්දේ ලියාපදිංචි කරපු පක්ෂ තියෙනවා. අපි ගත්තොත් දෙවනි පරපුර, එහෙම නැත්නම් වියත් පෙරමුණ. මේ රටේ මැතිවරණ මේ කොමසාරිස් නැත්නම් මේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් පක්ෂයක් ලියාපදිංචි ගන්න අමසුසුකම තමයි අවුරුදු 4ක් දේශපාලනය කරලා තියෙනවා. අවුරුදු 4ක් දේශපාලනය කරපු නැති පක්ෂවලට ඔය පක්ෂවල ෆයිල් අපි ගත්තා. මේ මගේ මිත්‍රයෙක් ගත්තා චාමරණාකන්දල පරපුරක බලය මේ ලේකම්තුමා මේ අපි ගාවේ ડોකියුමන්ට්ස් තියෙනවා අපිට දෙන්න පුළුවන් මාධ්‍යර ඕන වෙලාවක. මේ ඒවැ තොරතුරු දැනගැනීම පටයටද ඒ ගොඩක් පක්ෂ මේ අවුරුදු 4ක් දේශපාලනය කළා නෑ. වියත් පෙරමුණේ ෆයිල් එකේ දීලා මැතිවරණ කොමිසමට දීපු ෆයිල් එකේ තියෙන්නේ ගෝඨාභය දේශපාලන කරපු ඒවැ මේ පින්තූර දාලා තියෙන්නේ. එතකොට මේ දෙවනි පරපුර අවුරුදු 4ක් දේශපාලනය කළා දිනු ඒවැ භාගයක් ඉඳලා තියෙන්නේ රට මේ කියන ඒවා කළා නෑ. සමහර ඒවා ගාන්ට අමුණලා මේ මැච් කරලා දීලා තියෙන ෆයිල් තියෙන්නේ. ඉතින් එහෙම කරන මේ මැතිවරණ කොමිසම කියන්නේ මැතිවරණ කොමිසම ඇති හැකි අයට සලකපු එක විදියක්. මේක පක්ෂ ලියාපදිංචි කරන්න බලන් ඉන්න දහහක් ඇවුවොත් කියයි. ඒ කියන්නේ මිනිස්සුගේ හිතේ බලාපොරොත්තුවක් තිබු මේ සාධාරණ මැතිවරණයක් කියන්නේ මැතිවරණ කොමිසම ඉතාම සාධාරණයක් කියන්නේ. බලන් කියන්නේ ඔබතුමා කියන විදිහට ඒකත් ඉතාම මැතිවරණ කොමිසමේ ඉතිහාසයමයි වර්තමානයේ මම දන්නේ. වර්තමානය ගැන මම විශ්වාස කරන දැන් අලුත් පිටුවක් පිටලානේ තියෙන අලුත් සභාපතිවරු අලුත් කොමිසමක් ඉන්නේ. එවුන් ඔවුන් අතරතේ එහෙම දෙයක් මට වාතා ගන්න. හැබැයි කලින් හිටු මැතිවරණ කොමිසමේ එහෙම දේවල් වෙලා තියෙනවා. පැහැදිලිවම. දැන් අපි දැක්කා කිහිලියම ඉරියව්ව අතරම් කොට ගන්න මේ කරලා චෝදනා කර සිවිල් සංවිධාන. ඔව්. ඩයිනෝගේ තේරෙන්නේ සිවිල් සංවිධාන. දුන්නා කරේ. වැඩනේ. ඔය ටික එහෙමනම් මේ රට වෙනසක් කර මම නිරීක්ෂණය කරපු එකක් තමයි පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මන්ත්‍රීවරු තවත් මන්ත්‍රීවරයෙක්ට හෝ අනිත් පැත්තේ ඉන්න එක්කෙනෙක්ට චෝදනා කරන්නේ
හිරයවන්න පුළුවන් ප්‍රශ්නවලට නෙවෙයි මඩ ගහ ගන්න පුළුවන් ප්‍රශ්නවලට. ඔවුන්ට අහුනොත් හිරයවන්න පුළුවන් ප්‍රශ්නයක් ඒක ෆයිල් එකක් කරගෙන පෙන්න ඉන්නවා. ඒක තමයි ඔවුන්ගේ සංස්කෘතිය. අපි දැක්කා 2018 ව්‍යවස්ථා අර්බුදේ වෙලාවේ රනිල් හොරා කියලා මහින්ද මේ රාජපක්ෂ මැතිතුමාගේ පැත්තේ කණ්ඩායම කෑ ගහනවා, බැංකු හොරු කියලා කෑ ගැහුවා. රනිලුත් ඒ පැත්තෙන් පාර්ලිමේන්තුවේ නැටුවා මහින්ද හොරා කියලා. අද මොකද වෙලා තියෙන්නේ? එතකොට මේගොල්ලන්ට සදාචාරය නැද්ද? දැන් යහපාලන ආණ්ඩුව එනකම්ම ස්ටේජ් එකේ පළුවැරියන් මහීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහයි රාජපක්ෂල හොරු වරව කරා මේව කරා අස්සෝ ගෙනාවා උගණ්ඩාවේ සල්ලි ඔක්කොම කළා. දැන් ඒ ඔක්කොම අමතක කරලා වැඩ කරන්නේ මොකද්ද මේ විහිළුව? අන්තිමට කරේ මම යහපාලන ආණ්ඩුව බලයට ගන්න වැඩ කරේ, මෛත්‍රීපාල සිරිසේන වැඩ කරේ. අපි ඒ වෙලාවේ බලාපොරොත්තුවක් ඇතුව වෙනසක් වෙයි කියලා පොදු අපේක්ෂකයට උදව් කරා. මොකද අන්තිමට කරේ ඒගොල්ල අපි නෙවෙයි කිව්වේ, ඒගොල්ල තමයි කිව්වේ අපි වාඩි 6ක් ගැට්ට වල්ලයි අත්‍යරස්ත්‍රය මේවා තියෙනවා කියලා. අන්තිමට ඒගොල්ලන්ගේ අවුරුදු කාලය ඉවර වෙනකොට රාජපක්ෂලව බෞතිස්ම කරලා එළියට දැම්මා. මොකද ඒගොල්ලන් අත්අඩංගුවට ගත්තා, රිමාන්ඩ් කරා, හිරේ යව මේ නඩුක්කි දැම්මා, ඔක්කොම නිදොස් කොට නිදහස් කරනවා. ඉතින් මොකද මම කියන්නේ මිනිස්සුන්ට අපහාස කරන්න නඩු දාන්න ඕනේද? මට ඕන නම් ඩයනගම ගේව මේ රිමාන්ඩ් කරවන්න මට ගිය අවුරුද්දෙත් කරන්න තිබ්බා. පැහැදිලිවම CID එකේ නිලධාරීන් විමර්ශනය කරාට පස්සේ ඒ විමර්ශනය තුළ වැරදි තිබ්බහම CID එක ක්‍රියාත්මක නොවුණාට මට තිබ්බා ප්‍රයිවට් ප්ලේන් එකක් දාන්න ඩයනගමගේව සැකකාරී එක්කල ඩයනගමගේ උසාවියට ගෙන්නන්න. ඒක ගෙනාවනම් ඒ තොරතුරු තහවුරු වෙනවා, රිමාන්ඩ් වෙනවා. නමුත් මම ඒක කරේ නැහැ. මොකද මට කාටවත් අපහාස කරන්න මඩ ගහන්න මේ රිමාන්ඩ් කරලා 2.50 තෘප්තියක් ගන්න උමනාවක් තිබෙන්නේ නැහැ. මට අවශ්‍ය උනේ කාරණේ ඔප්පු කළ නීති අධිකරණයේ වැඩ කරනවා කියලා. අධිකරණයෙන් දැන් වැරදි කර වෙලා තියෙනවා. වැරදි කර උනට පස්සේ ඒක වෙන්නේ නැහැ. ඕක තමයි යථාර්ථය. රනිල් මහත්තයත් එක්ක තරහ වුණේද? රනිල් මහත්තය මම අපේ පක්ෂයේ වෛරීය දේශපාලනය කරන්නේ නැහැ. මම රනිල් මහත්තය එක්කවත්, දයනගමගේ මැතිණිය එක්කවත්, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එක්කවත්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඕන එක්කෙනෙක් මම තරහ නැහැ, වෛරයක් නැහැ. නමුත් මට තියෙන ප්‍රශ්නේ මා ජනතාව කඩ යන අපි වරදක් දැක්කොත් ඒ වරද කතා කරනවා. රනිල් මහත්තයාගේ හොඳක් තිබ්බොත් හොඳයි කියනවා, නරකු. රනිල් මහත්තයාගේ තියෙන ප්‍රශ්නේ තමයි හරි අර්බුදයක් තියෙන වෙලාවේ රටගත්තා. රනිල් මහත්තයාට තිබ්බ ලොකුම යුතුකම තමයි රට ස්ථාවර වෙච්ච හැටියේ ඉලෙක්ෂන් එකක් තියන්න. ජනවරමක් ජනමතයක් නැතුව ජනමතයක් 69% ජනමතය දීපු ඒ මතයට විරුද්ධව අද රට පාලනය කරනවා. මොකද්ද මේකේ තේරුම? අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියන්නේ මේක ඒකාධිපති රටක්. එහෙම හිතිත්ති චිත්තීර රට පාලනය කරන රනිල් වික්‍රමසිංහත් එක තරහ නැහැ. රනිල් වික්‍රමසිංහ අදම පාර්ලිමේන්තුව විසුරුවලා හරි ඡන්දෙකට යන්න ඕන. ඔහු ඡන්දෙන් හෙට 69% නෙවෙයි 70% හරි අරගෙන මේ රටේ ජනාධිපති වුණොත් මම ඔහුට ගරු නොකරත් ඒ ඡන්දය දෙන ජනතාවගේ 69% හෝ ඌතේ දෙන බහුතර ජනතාවගේ අයිතියට, ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරලා ඔහුට ඒ ආණ්ඩුව කරන්න අවශ්‍ය නිදහස අපි දෙනවා. මෙතන වෙලා තියෙන්නේ මේ රටේ අන්තිමට මිම්මෙන් මැනපු ඒ මම ගෝඨාභයට ඡන්දය දුන්නේ කෙනෙක් නෙවෙයි, ගෝඨාභයගේ වැඩපිළිවෙළ උදව් කරපිනේ. නමුත් ඔහුට ඡන්දය දීපු 69% ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මම ගරු කරනවා. ඒ මිනිස්සු ඡන්දය දුන්නේ අපේක්ෂාවක් ඇතුව. එහෙම කරපු එකක් අරගෙන ගිහිල්ලා අද IMF එකට ඕන විදිහට බජට් එක හදනවා. මිනිස්සුන්ගේ ගැන අඹමල් රේණුවක් හිතන්නේ නැතුව බදු ගහනවා. ඉතින් ඒක කරන්න රනිල් ඕනේ නැහැ.